තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් 7 ශ්‍රේණිය 10 වෙනි පාඩම. දියුණුවේ දොරටු. දියුණු වීම සඳහා තිබෙනා වූ දොරටු ගැන තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. ඉතින් අපි බලමු දියුණුවේ දොරටු මොනවද කියලා. මහා මංගල සූත්‍රය ඇසුරින් ඉදිරිපත් කරලා තියෙන කරුණු මාලාවක් තමයි අපිට ඉගෙන ගන්නට තියෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සියලු සාකච්ඡාවන් වලට දුවතරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ගොඩක් පාඩම් මේ විදිහට ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදීත් අනිකුත් සියලු පාඩම් මේ විදිහට කැටි සටහන් විදිහට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම අපේ නාලිකාවත් එක්ක රැඳී ඉන්නට කියලාත් මතක් කරනවා. පළවෙනි අංකය. බුදුරජාණන් වහන්සේ මංගල කරුණ දේශනා කරන ලද්දේ කාටද? මහා මංගල සූත්‍ර දේශනාව දේශනා කළේ දෙවියන්ට. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනාව දේශනා කළේ දෙවිවරුන්ට. ඉතින් මහා මංගල සූත්‍රයේහි මංගල කරුණු කීයක් ඇතුළත් වේද? මහා මංගල සූත්‍ර දේශනාවේ මංගල කරුණු කීයක් තියෙනවද? ඔන්න දෙවනියට අපි දැනගන්න ඕන කාරණේ. මංගල කරුණු 38ක් තියෙනවා. මංගල කරුණු කීයක්ද? මංගල කරුණු 38ක් තියෙනවා. මහා මංගල සූත්‍රයේ දේශනා කළේ දෙවිවරුන්ට, දෙවියන්ට මංගල කරුණු 38ක් ඇතුළත් වෙනවා. ඊළඟට මංගල යනු මොනවාද? මංගල කියලා කියන්නේ මොනවද? පුද්ගලයෙකුගේ මෙන්ම සමාජයේ දියුණුවට හේතු වෙන කරුණු, පුද්ගලයාගේ දියුණුවට හේතු වෙනවා නම් ඒවා මංගල කරුණු විදිහට කියනවා. ඊළඟට පවුලේ දියුණුවට මෙන්ම ආයතනයක දියුණුවට අදාළ ඉගැන්වීම් ඒවත් මංගල කරුණු විදිහට තමයි සඳහන් වෙන්නේ. ආර්ථික සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික දියුණුවට අදාළ වෙන කරුණු ඒවත් මේ සූත්‍රයේ ඇතුළත් වෙනවා. මොනවද එහෙනම් මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණු? පුද්ගලයෙකුගේ මෙන්ම සමාජයේ දියුණුවට හේතු වෙන කරුණු, පවුලේ දියුණුවට වගේම ආයතනයක දියුණුවට හේතු වෙන කරුණු, ආර්ථික සහ සදාචාරාත්මක දියුණුවට හේතු වෙන කරුණු කියන කරුණු තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු මංගල කරුණු ටික. මංගල කරුණු ටික. අසේවනාච බාලානං බාලයන් ඇසුරු නොකිරීම. අසේවනාච බාලානං බාලයන් ඇසුරු, එහෙම නැත්නම් ඥානවන්ත නොවන අය ඇසුරු නොකිරීම. අසේවනාච බාලානං. පළවෙනි මංගල කාරණාව. දෙවනි මංගල කාරණාව, පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයන් ඇසුරු කිරීම, ඥානවන්තයන් නුවණැති අයව ඇසුරු කිරීම. බාලයන් කියන්නේ කවුද? අයහපත් ගතිගුණ තියෙන අය. බාලයෝ කියලා කියන්නේ අයහපත් ගතිගුණ තියෙන අයට. පණ්ඩිතයෝ කියන්නේ එතකොට කවුද? යහපත් ගතිගුණ තියෙන අයට. හොඳ ගතිගුණ, හොඳ ගති පැවතුම් තියෙන අයට කියනවා පණ්ඩිතයෝ කියලා. ඇසුරු කරන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද? අයහපත් ගතිගුණ තියෙන අය ගාව තියෙන ගතිගුණ තමන් පුරුදු කර නොගැනීම, එහෙම නැත්නම් ඒ අයව ඇසුරු නොකිරීම, ඒ අය ගාව තියෙන නරක ගති පැවතුම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නැති එකට කියනවා ඇසුරු නොකිරීම කියලා. ඇසුරු කිරීම කියලා කියන්නේ යහපත් අය සතුව තියෙන, පණ්ඩිතයන් සතුව තියෙන හොඳ ගුණ ධර්ම අපේ ජීවිතයට එකතු කරගන්න එක. තුන්වෙනි මංගල කාරණාව, පූජාච පූජනීයානම් පිදිය යුත්තන් පිදීම. කවුද දුවේ පුතේ පිදිය යුත්තෝ? එතකොට පිදිය යුත්තෝ තමයි මව්පියෝ, ගුරුවරු, පැවිදි උතුමන්, වැඩිහිටියෝ, ඒ හැමෝම පිදිය යුතු අය. මේ පිදිය යුතු අය, වැඳුම් පිදුම් කළ යුතු අය, ගරු කළ යුතු අයට ගරු කිරීම, වැඳුම් පිදුම් කිරීම තමයි පූජාච පූජනීයානම් කියලා කියන්නේ. පතිරූප දේශ වාසෝච. හතරවෙනි මංගල කාරණාව, පතිරූප දේශ වාසෝච්ච, සුදුසු පියසක විසීමය. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සුදුසු ප්‍රදේශයක අපිට ජීවත් වෙන්න පුළුවන් ප්‍රදේශයක වාසය කරන එකට කියනවා පතිරූප දේශ වාසෝ කියලා. සුදුසු ප්‍රදේශයක් කියලා කියන්නේ යහපත් මිනිසුන් ජීවත් වෙන පරිසරයක්, පහසුකම් සහිත පරිසරයට කියනවා සුදුසු ප්‍රදේශයක් කියලා. ඊළඟ මංගල කාරණාව පස්වෙනි මංගල කාරණාව, පස්වෙනි මංගල කාරණාව
පුබ්බේච කත පුඤ්ඤතා පෙර කල පින් ඇති බව පූර්ව ආත්මයන් වල කරන ලද පින් පෙර කරන ලද පින් ඇති බව තමයි පුබ්බේච කත පුඤ්ඤතා කියලා කියන්නේ පෙර පින් කියලා කියන්නේ පෙර භව යන්හි කරන ලද පින් මෙන්ම මේ භවයේදී ගත වූ කාලයේදී අපි කරපු පින් හැම එකක්ම ඇතුළත් වෙන්නේ පෙර පින් විදිහට පින් කියලා කියන්නේ යහපත් ප්‍රතිඵල ලබා දෙන ක්‍රියා යහපත් ප්‍රතිඵල ලබා දෙන ක්‍රියා හිත කය වචනේ කියන දොරටු තුනෙන් වැරදි නොකර යහපත් දේවල් කරන එක කියන එක හිතන එකට තමයි පින් කියලා කියන්නේ අත්ත සම්මා පනීදි අත්ත සම්මා පනීදි 6 වෙනි මංගල කාරණාව තමන්ගේ හිත හොඳින් සංවර කර ගැනීම තමන්ගේ හිත හොඳින් සංවර කර ගැනීමට කියන්නේ මොකක්ද අත්ත සම්මා පනීදි කියලා සිත සංවර කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනත් අපිට පාඩමේදී කියලා දෙනවා වචනය හා ක්‍රියාවද සකස් වෙනවා වචනය සකස් වෙනවා අපි ක්‍රියා කරන ආකාරය සකස් වෙනවා හොඳ විදිහට යහපත් ලෙස තමන්ගේ පෞරුෂය ගොඩ නගා ගන්නටත් සිත සංවර කර ගැනීම හරිම වැදගත් ඊළඟට බාහු සච්ඡන් බහුශෘත භාවය එහෙම නැත්නම් උගත්කම උගත් බවට කියනවා බාහු සච්ඡන් කියලා උගත් බව කියන්නේ මොකක්ද? භාෂාවන් හා නොයෙකුත් ශාස්ත්‍ර ඉගෙනීම හෙවත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබාගෙන තිබීම. බොහෝ භාෂාවන් තියෙනවා, ඒ වගේම විෂයන් තියෙනවා. ඒ හැම එකක්ම ඉගෙනගෙන තියෙන එකට කියනවා බාහු සත්‍යන් කියලා. සිප්පන් ශිල්ප ඉගෙනීම. සිප්පන් කියලා කියන්නේ ශිල්ප ඉගෙනීම. සිප්පන් ශිල්ප ඉගෙනීම. ශිල්ප ඉගෙනීම කියලා කියන්නේ රැකියාවක් කිරීම සඳහා හේතු වෙන ශිල්පමය දැනීම වෘත්තීය අධ්‍යාපනය රැකී රක්ෂා ආදිය කරන්න හේතු වෙන විදිහේ ඥානයක් අවබෝධයක් ඇති කරගන්න එකට ශිල්ප ඉගෙනීම කියලා කියනවා ඒක මංගල කාරණාවක් විදිහට සඳහන් වෙන්නේ සිප්පං කියලා විනයෝච සුසික්කිතෝ මනවින් හික්මුණු බව විනයෝච සුසික්කිතෝ මනවින් හික්මුණු බවට කියනවා විනයෝච සුසික්කිතෝ කියලා විනය කියලා කියන්නේ සමාජයේ සදාචාර සම්පන්නව ජීවත් වීමට අපි ළඟ තියෙන්නට ඕන වැදගත්ම ගුණයක්. විනය කියලා කියන්නේ විනයගරුක බව කියලා කියන්නේ සදාචාර සම්පන්න සමාජයක් තුළ ජීවත් වෙන්නට. එහෙම නැත්නම් සමාජයේ සදාචාර සම්පන්න වෙන්නට හේතු වෙන කාරණාවක්. සුභාසිතාච යාවාචා යහපත් වචන කතා කිරීම 10 වෙනි මංගල කාරණාව යහපත් වචන කතා කිරීම. මොනවද එතකොට දුවේ පුතේ? යහපත් වචන බොරු නොකිය සත්‍ය වචන කතා කිරීම කේලම් නොකිය මිනිසුන් එකමුතු කරන වචන කතා කිරීම පරස වචන නොකිය සිත සනසවන වචන කතා කිරීම මහා ප්‍රලාප නොදොඩා අර්ථවත් වචන කතා කිරීම බොරු නොකිය සත්‍ය කීම කේලම් නොකිය එකමුතු කරන වචන කීම පරස වචන නොකිය සිත සනසන වචන කීම ප්‍රලාප නොදොඩා ඒ කියන්නේ හිස් වචන නොකිය අර්ථවත් කාටත් ප්‍රයෝජනවත් වෙන වචන ප්‍රකාශ කිරීම තමයි යහපත් වචන කතා කරනවා කියලා කියන්නේ. 11 වෙනි කාරණය මාතා උපට්ඨානං මවට උපස්ථාන කිරීම උවටන් කිරීම. මවට උපස්ථාන කිරීම උවටන් කිරීම. පිතු උපට්ඨානං පියාට උපස්ථාන කිරීම. පිතු උපට්ඨානං පියාට උපස්ථාන කිරීම. පියාට උපස්ථාන කිරීම. පුත්තධාරස්ස සංඝහෝ අඹදරුවන්ට සංග්‍රහ කිරීම අඹදරුවන්ට සංග්‍රහ කිරීම ඉතින් දුවදරුවෝ නම් තාම අඹදරුව හදලා නැහැනේ ඉතින් වැඩිහිටියන්ට තමයි අඹදරුවන් පෝෂණය කිරීම කියන මේ මංගල කාරණාව ක්‍රියාත්මක කරන්න පුළුවන් අනාකුලාච කම්මන්ත නිරවුල් කර්මාන්ත ඇති බව නිවැරදි රැකියාවලයේදීම නිවැරදි කර්මාන්ත කියලා කියන්නේ රැකියාවල අවුල් සහගත තත්ත්වය ඇති නොවන පරිදි විධිමත් කළමනාකරණයකින් යුක්තව ක්‍රියා කරන එකට කියනවා නිවැරදි කර්මාන්ත කියලා. දානං දන් දීම. දානං 15 වෙනි මංගල කාරණාව දන් දීම. දන් දීමේ ක්‍රම දෙකක් තියෙනවා. පූජා බුද්ධියෙන් දෙන දානේ, අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ. දානේ දෙන ආකාර දෙක මොනවද? පූජා බුද්ධියෙන් දෙන දානේ, අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ. මොකද්ද මේ පූජා බුද්ධියෙන් දන් දෙනවා කියන්නේ? පූජා බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ පූජා බුද්ධියෙන් දන් දීම කියලා කියන්නේ පැවිදි හා වෙනත් උතුමන්ට කරන පූජාවක් වශයෙන් දන් දීම. පූජාවක් විදිහට. පූජා කිරීමක් විදිහට.
ඊළඟට අනුග්‍රහ බුද්ධියෙන් දීම කියලා කියන්නේ අඩුපාඩු අවශ්‍යතා ඇති අයට දීම පරිත්‍යාගයක් විදිහට උදව්වක් උපකාරයක් විදිහට ලබා දෙන දේවල් වලට කියනවා අනුග්‍රහ බුද්ධියෙන් දෙන දාන කියලා පූජා බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ පැවිදි උතුමන්ට සහ එහෙම නැත්නම් වෙනත් උතුමන්ට දෙන දානය ධම්මචර්යා දහමට අනුව තම ජීවිතය හැඩගසා ගැනීම 16 වෙනි මංගල කාරණාව ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම 17 වෙනි මංගල කාරණාව ඥාතකානංච සංඝහෝ ඥාතකානංච සංඝහෝ නෑයන්ට සංග්‍රහ කිරීම නෑදෑයෝ ඉන්නවනේ ඉතින් ඒ නෑදෑයන්ට අපිට සංග්‍රහ කරන්න වෙනවා ඥාතියින්ට සංග්‍රහ කරන්න වෙනවා අපේ ගෙවල් වලට එහෙම ආවට පස්සේ ඒ අයට සංග්‍රහ කරන්න වෙනවා අනවජ්ජානි කම්මානි නිවැරදි ක්‍රියාවල නිරත වීම අනවජ්ජානි කම්මානි කියන්නේ නිවැරදි ක්‍රියාවල යෙදීම නිවැරදි ක්‍රියාවල නිරත වීම කියලා කියන්නේ සිතින් කයින් වචනෙන් සිදු කරන සිදුවන වැරදි වලින් වෙන්වීම සිල් සමාදන් වීම ආදී පුණ්‍යං පුණ්‍ය කර්ම වල යෙදීම සිතින් කයින් වචනෙන් අපිට වැරදි වෙන්නේ ඉතින් ඒ හිතෙන් කයින් වචනෙන් වැරදි නොකර සිල් සමාදන් වීම ආදීයෙන් තිදොර සංවර කර ගැනීම තමයි නිවැරදි ක්‍රියාවල නිරත වීම කියලා කියන්නේ ආරති පාපා පෞකම් වලින් ඈත්වීම පිරති පාපා පෞකම් වලින් වෙන්වීම ආරති පාපා පෞකම් වලින් ඈත්වීම විරති පාපා පෞකම් වලින් වෙන්වීම මජ්ජපානාච සංයමෝ මධ්‍යසාර භාවිතයෙන් වැළකීම මත් වෙන දේවල් ගැනීමෙන් වැළකීම මධ්‍යසාර කියලා කියන්නේ මත් වීමට හා සිහිය විකල් වීමට හේතු වෙන සියලුම දේවල් මත් වීමට සහ සිහිය විකල් වෙන්න හේතු වෙන සියලුම දේවල් අප්‍රමාදෝච ධම්මේසු ඊළඟට අප්‍රමාදෝච ධම්මේසු ධර්මයේහි අප්‍රමාදී වීම සිහිය ඇතිව යහපත් වැඩවල යෙදීම අප්‍රමාදෝච ධම්මේසු කියලා කියන්නේ අප්‍රමාදීව ධර්මයේ යෙදීම ඒ වගේම සිහිය ඇතිව යහපත් වැඩවල නිතර යෙදීම ඒක තමයි අප්‍රමාදෝච ධම්මේසු කියලා කියන්නේ ගාරවෝච 22 වෙනි මංගල කාරණාව ගරුකල යුතු අයට ගරු කිරීම පිදිය යුතු අය ලෙස සඳහන් කරපු සියලුම දෙනාත් මෙතනදී ගරුකල යුතු අය වෙනවා දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු වික්ෂුන් වහන්සේලා ඒ හැමෝම නිවාතෝ කියලා කියන්නේ යටහත් පැවතුම් ඇති බව ආඩම්බරකම් ඒ වගේම උඩඟුකම් නැතිව ක්‍රියා කරන එකට කියනවා නිවාත ගුණය කියලා සන්තුට්ටි සතුට ඒ කියන්නේ තෘප්තිමත් බව එය තුන් ආකාරයකින් ලබන්න පුළුවන් යථාලාභ සන්තුට්ටි ලැබෙන පමණකින් සතුටු වීම යථා බල සන්තුට්ටි තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ ශක්තිය මෙපමණයි කියලා හිතලා සතුටු වෙන එක යථා සාරුප්ප සන්තුට්ටි තමන්ට ගැළපෙන පමණින් තෘප්තිමත් වීම යථාලාභ සන්තුට්ටි ලැබෙන ප්‍රමාණය අනුව සතුටු වීම යථා බල සන්තුට්ටි තමන්ගේ ශක්ති ප්‍රමාණය දැනගෙන සතුටු වීම යථා සාරුප්ප සන්තුට්ටි තමන්ට ගැළපෙන පමණකින් සතුටු වීම කියන කරුණ කතඤ්ඤුතා කෘතඥතාව එහෙම නැත්නම් කළගුණ සැලකීම කියලා අපි කෙටියෙන් මතක තියාගමු පහසුවෙන් මතක තියාගනිමු තමන්ට උපකාරයක් කළාම ඒ කරපු උපකාරයට නැවත උපකාර කරන එකට කියනවා කතඤ්ඤුතා එහෙම නැත්නම් කළගුණ සැලකීම කියලා ඊළඟට කාලේන ධම්ම සවනං සුදුසු කල සුදුසු කාලයේදී සුදුසු වෙලාවේදී ධර්මය ශ්‍රවණය කිරීම කන්ති සාන්තිය හෙවත් ඉවසීම කන්ති ගුණය කියලා කියන්නේ ඉවසීමේ ගුණය ඒකත් දියුණු වෙන කෙනෙක්ට ගොඩක් වැදගත් සෝව චස්සතා සුවච බව ඇහුම් කන් දෙන ස්වභාවය අපිට කවුරු හරි වැඩිහිටියෙක් ගුරුවරයෙක් මොකක් හරි අවවාදයක් ලබා දෙනකොට ඒකට ඇහුම් කන් දෙන එකට කියනවා සෝව චස්සතා කියලා සමනානංච දස්සන පැවිදි උතුමන් දැකීමත් මංගල කාරණාවක් ශ්‍රමණීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා දැකීම මංගල කාරණාවක් කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලයේදී ධර්මයේ සාකච්ඡා කිරීම උතුම් වූ මංගල කාරණයක් තපෝ 31 වෙනි මංගල කාරණාව එනම් සංවරය එහෙම නැත්නම් හික්මීම තපස් ගුණය කියලා කියන්නේ හික්මීමේ ගුණය බ්‍රහ්මචර්යං උතුම් හැසිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමට තමයි බ්‍රහ්මචර්යං කියලා කියන්නේ. බ්‍රහ්මචර්යං කියලා කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම. එහෙම නැත්නම් උතුම් වූ හැසිරීමෙන් හොඳ හැසිරීමෙන් යුක්තව කටයුතු කිරීම. අරිය සත්‍යාන දස්සනං
ආර්ය සත්‍ය දැකීම. ආර්ය සත්‍ය මොනවද? චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය. මොනවද චතුරාර්ය සත්‍ය? දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය හේවත් දුකට හේතුව වන තණ්හාව ගැන දැනගන්න එකට කියනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. තුන්වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ හේවත් නිර්වාණය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව හේවත් දුක නැති කිරීමේ මාර්ගය තමයි ආර්ය සත්‍ය හතර. නිබ්බාන සච්ච කිරිය නිවන් දැකීම. නිබ්බාන සච්ච කිරිය නිවන් දැකීම. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහමින් සිත කම්පා නොවීම. මේකෙන් කියවෙන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. යම්කිසි කෙනෙක්ගේ හිත අටලෝ දහමින් කම්පා නොවී තියෙනවා නම් ඒකට කියනවා අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය කියලා. මොනවද මේ අටලෝ දහම? ලාභ අලාභ, අයස යසස, නින්දා ප්‍රශංසා, සැප දුක කියන මේ අට. අශෝකං ශෝක නොකිරීම. අශෝකං ශෝක නොකිරීම. විරජං කෙලෙස් නැති බව. විරජං කෙලෙස් නැති බව. රජස් කියලා කියන්නේ දූවිලි වලට. එහෙනම් මෙතනදී විරජං කියලා කියන්නේ රජ කියලා කියන්නේ වි කියලා කියන්නේ වෙන්වීම කියන එක. කෙලෙස් වලින් දුරුවීම, කෙලෙස් නැති බව, කෙලෙස් දුරු කිරීම විරජං කියලා කියන්නේ කෙලෙස් නැමැති දූවිලි වලින් දුරු වෙන එක. කේමං කියලා කියන්නේ බය නැති බව. රහතන් වහන්සේලා සපුරාගෙන ඇති මංගල කරුණු කෙතෙක්ද? ඒ මොනවාද? ඔන්න මේ මංගල සූත්‍රයේදී අපි කතා කරපු මංගල කරුණු 38න් රහතන් වහන්සේලාට තිබෙන මංගල කාරණාවන් කිහිපයක් තියෙනවා. පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහමින් සිත කම්පා නොවීම. අශෝකං ශෝක නොකිරීම. විරජං කෙලෙස් නැති බව. කේමං බය නැති බව කියන ගුණ තියෙන්නේ රහතන් වහන්සේලාට. පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහමින් කම්පා නොවීමත්, අශෝකං හෙවත් ශෝක නොකිරීමේ ගුණය, විරජං කියන හෙවත් කෙලෙස් නැති බව, කේමං බය නැති බව කියන ගුණයන් තියෙන්නේ රහතන් වහන්සේලාට. ඒ ගුණයන් තියෙන්නේ රහතන් වහන්සේලාට. එහෙනම් රහතන් වහන්සේලාට ගුණ කීයක් තියෙනවද? ගුණ හතරක් තියෙනවා. හොඳයි, අපි ඒ කතා කළේ හත ශ්‍රේණියේ 10 වෙනි පාඩම. අපි 11 වෙනි පාඩමත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ විදිහටම. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ සියලුම සාකච්ඡාවන් ඔබට විභාගවලට වැදගත් වේවි. දහම් දැනුම දිනු කරගන්නට ගොඩක් වැදගත් වේවි. හරිම ලස්සනට, හරිම පැහැදිලිව අපි මේ කෙටි සටහන් ඔයාලට ඉදිරිපත් කරන්නේ. එහෙමනම් ඊළඟ පාඩමින් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමින් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.